ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කළ ඉකුද්දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමුපෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරුවා බවට පත් වුණේ පසුගිය කාලේ හොඳින් ලකුණු අතර හිටපු NCC ආරම්භක ප්‍රතිකරු ලහිරු උදාර. මේ තරගාවාරියේ ලකුණු 10 පසු කරන්න සමත් වුණේ උදාරත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාලුත් විතරයි. මේ දෙන්න අතරින් වැඩි ලකුණු ගත්ත ප්‍රතිකරුවා බවට පත් වුණේ ලහිරු උදාර. උදාර මෙම තරගාවාරියේදී ලකුණු 1039ක් වාර්තා කරන්න සමත් වුණා. මේ දක්ෂතාවත් එක්ක ලහිරු උදාර ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයත් එක්ක තරග වදින්න නම් කළ මූලික සංචිතයට නම් වෙනවා. ටෙස්ට් සංචිතයට එන්න මූලික කඩේම පැනපු ලහිරු ගියවතාවේ පළමුපෙළ තරගාවලියේ ලකුණු 860ක් ශතකයක් අර්ධශතක 7ක් එක්ක ලබා ගන්න සමත් වුණා. වේගින් පන්දුවට පහර දෙන්න වගේම දිගු ඉනිම් ක්‍රීඩා කරන්නත් හැකියාව තියෙන ලහිරු ඉදිරියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වගේම එක් දින කණ්ඩායමේත් ආරම්භක ප්‍රතිකරුවා වුණොත් පුදුම වෙන්න ඕන නැහැ. පසුගිය තරගාවාරියේ වැඩිම ලකුණු ලාභිය අතරේ පස්වෙනි තැනට ආපු ලහිරු මේ පාර වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ද්විත්ව ශතකයක් එක්ක ශතක 3කුත් අර්ධශතක 6කුත් අරගෙන තරගාවලිය ආරම්භයේ රාගම කණ්ඩායමේක තරගයක ලහිරු ලබාගත් ලකුණු 290 තමයි ඔහුගේ ඉහළම පළමුපෙළ විනිම විදිහට වාර්තා වෙන්නේ. ඇත්තටම මේ තරගාවාරියේදී මම හිතුවේ ලකුණු 10 සීමාව ඉක්මවන්නයි කියලා. ඒ අරමුණින්මයි මම සෙල්ලම් කළේ. ඇත්තටම ඉනිමක ලකුණු ලබා ගැනීම සාමාන්‍ය 87ක් රඳවාගෙන සෙල්ලම් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. 1993 වසරේදී LPTA බටුවන්හිනේදී උපත ලැබූ උදාර LPTA ආනන්ද ශාස්ත්‍රාලයට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල්නුත් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට පන්නරේ ලබන්නේ. ඊට පස්සේ NCC කණ්ඩායමට එකතු වෙන ලහිරු මේ වෙද්දී ප්‍රබල ක්‍රීඩකයන් රාශියක් ඉන්න NCC කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් වෙලා ඉවරයි. ඉනිමක සාමාන්‍ය 37ක් එක්ක පළමුපෙළ ලකුණු 3400ක් උදාර ලබාගෙන තියෙන්නේ ශතක 6ක් එක්ක. මගේ එකම බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක් දින තරඟවලත් ටෙස්ට් තරඟවලත් ඉනිම ආරම්භ කරන එක. ලහිරුගේ ඒ සිහිනය සැබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.